ආයුබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් මේ අගහරුව දවසේ අපි හත් වෙනි පැය ආරම්භ කරන්නේ. අපි අද හත් වෙනි පැයට ඔබ දන්නව නිරන්තරව හත් වෙනි පැය වැඩසටහන ආකෘතියක් ලෙසට ස්වාධීන රූපවාහිනිය සේමේ පෙරවරු 7-8 කාල සීමාව ජාතික දේශපාලනික සමාජීය කාරණා වෙනුවෙන් කරා ගන්නවා. මේ රටේ යාවත් කාලීන වන දේශපාලනය තුළදී තවත් අතිශය වැදගත් ගෞරවනීය දේශපාලන චරිතයක් අද හත් වෙනි පැයට කැඳවා ගැනීමට ස්වාධීන රූපවාහිනිය සේමේ හත් වෙනි පැය කණ්ඩායම නිෂ්පාදන කණ්ඩායම එහි වැඩසටහන කළමනාකාරතුමා ප්‍රමුඛ සිරි දෙනා තීරණය කරනවා. මේ අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන් ලාල් ග්‍රේරෝ මැතිතුමන් ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. මම විශ්වාස කරනවා මේ ස්වාධීන උපවාහිනිය සේවය සමගින් පමණක් නොවෙයි ඔබතුමන් රජයට සහාය දැක්වීමට තීරණය කිරීමෙන් පසු පැවැත්වෙන පළවෙනි රූපවාහිනිය සජීව සංවාදය. ඔව් මේ පළවෙනිම රූපවාහිනිය. අපේ රට ගෞරවයක් ඔබතුමන් ස්වාධීන උපවාහිනිය සේවය සපයමීම මොහන් ලාල් ග්‍රේරෝ මැතිතුමනි මම මේ සංවාදය අපිට හොරාව කාලයක් තිබෙන නිසා මම ආරම්භයේදී විමසන්න අපේක්ෂා කරන්නේ නැහැ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන ප්‍රශ්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන විමසීමට කැමැත්තෙන් සිටින පක්ෂයයි ඔබතුමා රජයට සහාය දක්වන්නේ කියලා මම ඒ ප්‍රශ්නේ නෙමෙයි අද ආරම්භයේදී විමසන්නේ 1970 දශකයේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න එක්තරා දක්ෂ ශිෂ්‍යයෙක් සාමාන්‍ය පෙළෙන් පස්සේ සාමාන්‍ය පෙළ පන්තියක් පටන් ගන්නවා මම විමසන්නේ මේ දක්ෂ ශිෂ්‍යයා ගැන මොහන් ලාල් ග්‍රේරෝ කොහොමද ගුරුවරයෙක් වෙන්නේ ඔව් ඇත්තටම ගුරුවරයෙක් වීමේ මූලික ආభాෂය මට ලැබුණේ දහම් පාසලෙන් දහම් පාසල් අවසාන විභාගය කරලා ඇත්තටම මම පාසලේ 9 වෙනි ශ්‍රේණියෙන් දැද්දී දහම් පාසලේ පුංචි පන්තිවලට උගන්වන්න පටන් ගත්තා ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය මාධ්‍යම පන්තික දරුවෙක් වූ මට මම දැනගෙන හිටියා මට හොඳ අනාගතයක් ඉන්නේ අධ්‍යාපනයෙන් විතරයි කියලා. එහෙනම් මම හොඳට ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඒ ඉගෙන ගන්නකොට හොඳට උගන්වන ගුරුවරු පිළිබඳව මට තිබුණේ අසීමිත ආදරයක්. යම්කිසි ගුරුවරයෙක් විෂය කරුණක්, විශේෂයෙන් අමාරු විෂය කරුණක් ලස්සනට උගන්වනකොට මට පුදුම උවමනාවක් තිබුණා. ඒ කාලේ ඉඳලා දෙයියනේ නොදන්න දරුවන්ට මේ විදිහට උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් නම් කොයිතරම් හොඳද කියලා ඉවරලා. ඒ විදිහට තමයි පුංචි කාලේ ඉඳලා මේ ගුරු වෘත්තිය පිළිබඳ පුදුම ආසාවක් මගේ හිතේ ඇති වුණේ. ඒ හින්දා ආනන්ද ඉන්නකොට වුණත් කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් හැටියටත් මම ගුරුවරු නැති පන්ති හොයාගෙන ගිහින් ළමයි එක්ක කතා බහ කරලා ටික ටික උගන්වන්න පටන් ගත්තා. කාලයක් යනකොට ළමයි ඇවිල්ලා අඬ ගහනවා. අයියේ අයියේ එන්න අපේ පන්තියට. ගණන් ටිකක් උගන්වන්න. භෞතික විද්‍යාව ටිකක් උගන්වන්න. මේ විදිහට මට තේරුණා මේ ගුරු වෘත්තිය මගේ ඇඟේ පිහිටලා තියෙන දෙයක් කියලා. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ දවසක් මට මතකයි මේ පාසල් බස් රථයේ මයත් එක්ක හිටපු යෝගෙන් මගෙන් පාසලේ පන්තිවල මම උගන්වන දේවල් අහන් හිටපු දරුවෙක් අපේ ගෙවල් කිට්ටුව හිටපු එයා මට කිව්වා අයියේ මට පොඩ්ඩක් මේ ගණිතයේ කරුණු ටිකක් තියෙනවා අහගන්න පුළුවන්ද කියලා. ඉතින් අපේ ගෙවල් කිට්ටුවේ හින්දා මම එයාගේ ගෙදරට ගිහිල්ලා ඉගෙනුවා. එයාගේ මම යෝජනා කරුවා මේ විදිහට බැරිද පන්ති ටිකක් කරගෙන යන්න කියලා. ඇත්තටම කිසිම මුදලක් බලාගෙන නෙමෙයි මම හවස් වරුවට සතියකට සැරයක් දෙකක් ගිහිල්ලා මේ ගෙදර උගන්වනවා. එතකොට මේ දරුවා ගණිතයට බොහොම අදක්ෂලා හිටියේ නමුත් ඊළඟ වාර විභාගයේදී ඉතා හොඳ ලකුණු ගත්තා. දැන් එතකොට ඒ පවුල ඇතුලේ මේ කතාව ගියා හොඳ ගුරුවරයෙක් ඉන්නවා කියලා. ඒ ශිෂ්‍යයාගේ පවුලේ අය කීප දෙනෙක්ම ඒ කියන්නේ ඥාති සොහොයුරු සොහොවිරියන් මේ ගෙදරට එකතු වුණා මගෙන් ගණන් අහගන්න. මේක දන්නේම නැතුව ව්‍යාප්ත වෙලා ගියා. ඒ කියන්නේ යමක් කැප වෙලා හොඳට උනන්දුවෙන් ආසාවෙන් තමුන්ගේ වාසිය බලන්නේ නැතුව නමුත් ඒ තමුන්ගේ සේවය හරියට ලබා දෙන්නකොට දන්නේ නැතුවම ඒක හරියනවා. ඒතර අන්නේ විදිය ක්‍රියාමාර්ගයක් හරහා තමයි ක්‍රමක්‍රමයෙන් මම හිතන්නේ මම ගුරු වෘත්තියට පිවිසුනේ. ඒක බොහොම කෙටි කාලයක් ඇතුළත ඉතා සාර්ථක තත්ත්වයට පත් වුණා. කොටින්ම මම උසස් පෙළ ඉගෙන ගන්නකොට මට සාමාන්‍ය පෙළ පන්ති 4ක් විතර තිබුණා ළමයි 40 ගානේ වගේ ඉන්න. එතකොට දන්නේම නැතුව හුඟක් අය සල්ලිත් ගෙවන්න පටන් ගත්තා. එතකොට දන්නේම නැතුව මුදලකුත් තාම මුදලක් නියම කරුවේ නැතත් දෙමව්පිය සල්ලි ගෙනත් දුන්නා. අමාරුවයි නොමිලේ ඉගෙන ගත්තා. ඒ විදිහට තමයි මේ පන්ති පටන් අරගෙන කෙරීගෙන ගියේ. ඉතින් උසස් පෙළ මම බොහොම ඉහලින් සමත් වුණා. මම ලංකාවේ ඒ කාලේ පළවෙනි දෙවෙනි නොදුන්නත් පළවෙනියටම තේරුණු ශිෂ්‍යයින් 10 දෙනාගේ නන් ලයිස්තුව දෙන්නේ 70 ගණන්වල. ඒ පළවෙනි 10 දෙනා ඇතුලේ මම හිටියා. ඒ කියන්නේ ශිෂ්‍යයින් මුල 10 දෙනා ඇතුළෙන් කෙනෙක් හැටියට මම සමත් වුණේ. ඒකත් හුඟම්මගේ ප්‍රසිද්ධියට බලපෑවර ඉගෙන ගත දරුව අතර. ඒ නිසා මම උසස් පෙළ කෙරුවට පස්සේ මට උසස් පෙළ පන්ති පටන් ගන්න කියලා විශාල බලකිරීමක් ආවා. ඒ හින්දා මම බැනර් පෝස්ටර් ගහලා නෙමෙයි ගුරු වෘත්තියට ගියේ. මගේ පිසු පිටිපස්සෙන් ශාස්ත්‍රය ඉල්ලගෙන දැනුම ඉල්ලගෙන ළමයි විශාල ප්‍රමාණයක් ආවා. ඒ අයදීම නිසා තමයි මම ඇත්තටම මේ ගුරු වෘත්තියට පෙළඹුණේ.
ඔබතුමන් උසස් අධ්‍යාපනය ලැබන කාල සීමාවෙදීම මේ රටේ උසස් පෙළ හා සම්බන්ධ ප්‍රසිද්ධ කීර්තිමත් ගුරුවරයෙක් බවට පත් වෙනවා. මම විමසන්නේ මේ 70 සහ විශේෂයෙන් 80 90 දශකයන් දෙක අපි අහලා දෙන අපේ පුංචි සංදියේ මොහන් ලාල් ග්‍රේරෝ කියන නම සමග අපිට මතකයට එන්නේ මේ රටේ භෞතික විද්‍යා අධ්‍යාපන ශාස්ත්‍රය තුළ කීර්තිමත් ගුරුවරයා කියන චරිතය අපි අපේ අතීතයේ මතක් කරමු මේ කාල සීමාවේ කොහොමද මේ ගෙවුණු කාලය දරුදරියන් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ඔව් ඇත්තටම මගේ එකම සතුට උනේ ඇත්තටම මං ජීවිතයේ වැඩියෙන්ම සතුට උනේ ලාම්වන් කිව්වොත් අකිල මේ රකිත මෙන්න මෙහෙමයි දැන් භෞතික විද්‍යාව කියන අමාරු විෂයක් හුඟක් ළමයි ප්‍රතික්ෂේප කරන විෂයක් ඒකේ අමාරු විෂය කරුණක් උගන්නනකොට බොහෝම පහළ මට්ටමට ගිහිල්ලා දරුවගේ මට්ටමට ගිහිල්ලා අන්තිම පහළ මට්ටමෙන් පටන් අරන් ඒ දැනුම ගොඩනගාගෙන ඇවිල්ලා අන්තිමේ දරුවට මේක හරියටම අවබෝධ වුණාම මේ දරුවගේ ඇස්වල එකපාර කාන්තියක් එනවා ඒක අඳුරගන්න පුළුවන් ගුරුවරයෙක් වුණා මම ආස කෙරුවේ අන්නේ දරුවන්ගේ ඇස්වල එන කාන්තියට ඒ සන්තෝෂේ මං හිතන්නේ විඳින්න පුළුවන් ගුරුවරු තමයි මං හිතන්නේ ශ්‍රේෂ්ඨ ගුරුවරු ඉතින් මම හුඟක් වෙලාවට ඒක තමයි බැලුවේ ළමයින්ගේ ඇස් දිහා බැලුවා මේගොල්ලන්ට අවබෝධ වෙලාද නැද්ද මට කියන්න පුළුවන් වුණා මෙන්න මේ ළමයින්ට මේක අවබෝධ වුණා මෙන්න මේ ළමයින්ට මේක අවබෝධ වෙන්නේ නැහැ එහෙනම් ආයේ වෙන ක්‍රමයකින් පටන් අරගෙන කොහොමද කියලා දෙන්නේ ඒ විතරක් නෙමෙයි මම ඇත්තටම මට ඒකක් දහම් පාසෙන් ලැබුණු ආభాෂයක් හා ආනන්ද විද්‍යාලයෙන් ගොඩ නැගුණු ලොකු දක්ෂතාවයක් මං ඉතා හොඳ කතිකයෙක් වුණා විශේෂයෙන් සිංහල මාධ්‍යයෙන් ආනන්ද විද්‍යාල විවාද කණ්ඩායමේ කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ නායකයා වෙලා හිටියා එනිසා බොහොම හොඳ කතිකයෙක් වෙලා හිටපු හින්දා මට ලොකු රුකුලක් වුණා ඒක මගේ ගුරු වෘත්තිය හොඳට පවත්වගෙන යන්න මගේ තිබුණා ඒ වගේම දැන් විද්‍යාව පැත්තට විතරක් නෙමෙයි භාෂාව සාහිත්‍ය ඒ පැත්තටත් ලොකු නැඹුරුවක් උදාහරණයකට ආනන්ද විද්‍යාලයේ මම විවාද කණ්ඩායමේ නායකයා විතරක් නෙමෙයි එක සැරේ විද්‍යා ශිෂ්‍ය සංගමේ සභාපති ඒ වගේම සාහිත්‍ය සංගමේ සභාපති ඒතරෙ දෙපැත්තම තිබුණා ඒ නිසා මම විද්‍යාව ඉගෙනුවේ බොහොම මේ సౌందర్యාත්මකව ඇත්ත වශයෙන්ම විද්‍යාව ඇතුලේ තියෙන ස්වභාව ධර්මය පිළිබඳ හැදෑරීම. ඒ නිසා ඒක අමුත්තක් තියෙන විදියක් නෑ. සමහර හිතන විද්‍යාව අමාරුයි, ගණිතය අමාරුයි. නමුත් මේ ලෝකයේ තියෙන නිවැරදි යථාර්ථය තමයි විද්‍යාව ඇතුලේ තියෙන්නේ. ඒක ඒ විදියට අරගෙන බොහොම සරලව ඒ වගේම සාහිත්‍යයත් එක්ක එකතු කරලා ලස්සනට කියාගෙන යනකොට කතන්දරයක් වගේ ළමයි බොහොම ලේසියෙන් මේකට අනුගත වෙනවා. ඒතරම් නෑ මම පංගක් කළාට දෙවිවරුන්ගේ කතා, Hindu mythology මේ මිත්‍යා කතා උදාහරණයට පංගලවල ළමයි යනවා මේ ඔය විභාග කිට්ට වෙනකොට බාරහාර වෙන කතරගම. ඉතින් මං කියලා දෙනවා කොහොමද කතරගම දෙවියෝ ඉපදුනේ? කොහොමද ඊශ්වර හා විෂ්ණු දෙවියන්ගේ ඒ ඝට්ටණයකින්. ඉතින් ඒ දේවල් කියලා දීලා ඉවරලා ළමයින්ට ඒ කතාවලුත් කියලා දෙනවා. එතකොට මට පංගුවකලාවට අර අසභ්‍ය හාස්‍යයක් උපදවලා ළමයි රඳව ගන්න ඌමනාවක් තිබුණේ නැහැ. බොහොම ශාස්ත්‍රීය විදිය හාස්‍යයක් හා දැනුමක් හරහා නමුත් සමහරවිට දාස් ගානක් එක පන්තියේ රඳවගෙන පළවෙනි පේළියේ දරුවාගේ ඉඳලා අවසාන පේළියේ දරුවා දක්වා ඔවුන් මගේ ඒ ආකර්ෂණයට නතු කරගෙන මගේ කියන දේවල් අහගන්න පුළුවන් වෙන විදිහට ඒ කරුණු ලබා දෙන්න පුළුවන් ශක්තිය මට තිබුණා. අපට මතකයි අපට මතක මේ බොහොම මෑතකදී ඔබතුමන්ගේ නොමිලේ උසස් පෙළ පන්තිය හා සම්බන්ධ බොහොම දැඩි ගෞරවයක් මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව තුළ තිබුණා. මං අහන්නේ ඇයි නොමිලේ උගන්වන තැනට මොහන් ලාල් ග්‍රේරෝ නැමැති මේ සුප්‍රසිද්ධ කීර්තිදර ගුරුවරයා පැමිණෙන්නේ? ඔව් ඇත්තටම 1972 පටන් ගත්ත මේ පන්ති පැවැත්වීම හා මුදල් ඉපයීම බොහොම පොඩි කාලේ. එතකොට මට මේක මම ගෙනිච්චා 1996 වෙනකම්. ඒ කියන්නේ ළමයි දීපු මුදල් මම එකතු කරගත්තා. ඒකෙන් මට ලොකු ධනයක් ලැබුණා. මම 1993 මට ඇත්තටම ඌමනා වෙලා තිබුණේ පාසලක් පටන් අරන් මගේම පාසලක් පටන් අරන් ලස්සන හොඳ පාසලක් කරන්. ඉතින් මම 1993 ලයිසියම් පාසල් පටන් ගත්තට පස්සේ ඒකෙනුත් යම් මුදලක් එන්න පටන් ගත්තාම මට තේරුණා මම දැන් මේ දූදරුවන්ට යම්කිසි උතුකමක් කරන්න ඕනේ කියලා. ඒ නිසා මම 1996 මම කරන පන්ති 7-8කින් කීපයක් සම්පූර්ණයෙන් නොමිලේ කරන්න පටන් ගත්තා. 2000 ඉඳලා 2004 දක්වා අවුරුදු 4ක් මම කරපු සියලුම භෞතික විද්‍යාව පන්ති සම්පූර්ණයෙන් නොමිලේ කෙරුවා. ඒ වෙනකොට මම භෞතික විද්‍යාව හා අනිකුත් ගණිත විෂයන් ආශ්‍රිත පොත් 17ක් ලියලා තිබුණා. ඒ පොත් 17 සම්පූර්ණයෙන් නොමිලේ ළමයින්ට ලබා දීලා සම්පූර්ණයෙන් නොමිලේ පන්ති කෙරුවා දහස් ගාණක් ළමයින්ට. ඒක ලොකු සතුටට කාරණයක් අද.
මහා නාග රජු මන්තිතුමනි දැන් ආපහු හැල්ල බැලුවාම අපිට ඔබතුමන් එක්තරා අවස්ථාවක මුරගැහෙනවා අපිට හඳුනා ගන්නවා මේ රටේ කීර්තිමත් ගුරුවරයෙක් විදිහට ඊට පස්සේ අපිට ඔබතුමන් අධ්‍යාපන වේදිකාවක් විදිහට ඔබතුමන් බොහොම අනිත් අයට ආදර්ශ සපයන පාසලක් ආරම්භ කරනවා මේ 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 පැත්තට ඔබතුමන් නැඹුරුවන්නේ ඇයි ඔබතුමන් පැහැදිලි කරන මේක පුංචි බලාපොරොත්තුව පුංචි හීනයක් එක පැත්තකින් මේ හීනේ අද දවසේ පැමිණ තිබෙන මග ගැනත් මම කැමති ඔබතුමන් කිවිපසන්න ඔව් ඇත්තටම මේ මම මුලින්ම මේ පාසල පටන් ගත්තේ ළමයි පුංචි ළමයි 7 දෙනෙක්ගෙන් මොන්ටිසෝරි ළමයි 7 දෙනෙක්ගෙන් අද තියෙනවා ශාඛා 4ක් මව් පාසලක් ඒ වගේම මොන්ටිසෝරි පාසල් තව 3ක් එක්ක ළමයි 14000ක් පමණ ඉන්න විශාල පාසලක් බවට පත් වෙලා තියෙනවා මේ පාසල ලාභ සඳහා නොවන ආයතනයක් විදිහටයි සම්පූර්ණ ව්‍යවස්ථාවෙන්ම සකස් කරලා තියෙන්නේ not for profit කියන එක يعني ලාභ සඳහා නොවන ආයතනයක් විදිහට ඒකත් මගේ ලොකු සතුටකට හේතු වුණා ඒ කටයුත්ත මොකද ඒකෙන් ලැබෙන සියලු ලාභ නැවත යොදවන්නේ අධ්‍යාපනයේ උන්නතිය පිණිසම පමණයි ඒ විදිහට වැඩ කටයුතු කරලා තියෙනවා ඒකේ ලාභෙන් කොටසක් යොදවලා මම විශාල වශයෙන් නොමිලේ ඉංග්‍රීසි පන්ති පවත්වනවා දිවයිනේ මධ්‍යස්ථාන ගණනාවක එතකොට ඒ විදිහට ඒ මුදල් අධ්‍යාපනයෙන් ලැබුණු මුදල් අධ්‍යාපනයේ සඳහාම වෙන් කළා මගේත් මුළු ශ්‍රම ශක්තිය කාලේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන එක තමයි මගේ ජීවිතයේ අරමුණ ඉලක්කය සතුට සම්පත කියලා මට හිතෙනවා ඉතින් මේක හැත්තරම තීරුම් ගන්න බැරි කණ්ඩායමකුත් ඉන්නවා ඒකත් කියන්න ඕනේ පංගකෙන් හිතන්න අමාරුයි මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා අපි එතන කන්නඩ අපි එමු මන්දිතමනි ගර්මැතුමනි 2004 වර්ෂයේ අපිට ඔබතුමන් එකපාරට නැවත වාරයක් මේ සමාජ ජීවිත කතා බහල්ලක් වෙනවා මෙන්න මොහන් ලාල් ගෙරෝ නැමැති ගුරුවරයා දේශපාලනයටමයි කියලා මුලින්ම ඔබතුමන් අපිට මත මගේ මතකයේ අනුව ඔබතුමන් අපිට පළවෙනි වතාවට මුණ ගැහෙන 2004 අප්‍රේල් මාසේ පැවැත්වෙච්ච මහමැතිවරණය ඊට පස්සේ නැවත වාරයක් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වෙන ඔබතුමන් ඇයි මොහන් ලාල් ගෙරෝ නැමැති මේ අධ්‍යාපන වේදියා මේ කීර්තිමත් ගුරුවරයා ලංකේ දේශපාලනයට පය තබන්න තීරණය කරන්නේ और अकेत मंगितने जातिक मट्टमें देशपालन क्षेत्रे मगे नम कथाऊने एकदास नम से हेत्त अटे ये एकदास नम से हेत्त अटे एक्सजातिक पक्ष राजे बलेट पेमनिला मेथिवर्ण पुरंदुअकनु एक पारम विश्वविद्यालय लमुन नेतुलत्करगनी मे प्रमितकरणे अहोसगिरी ये अहोसिकरपुआम अमुलकुनुअलिंग විශ්වවිද්‍යාලට ළමයි ඇතුළත් කිරීමේදී විශාල අසාධාරණයක් වුණා අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍ය වශයෙන් විෂය වශයෙන් පළාත් වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් තිබුණු විෂමතාවයන් සඳහා යම්කිසි සාධාරණීකරණයක් නොවීම හරහා එතකොට දැන් මේ ප්‍රශ්නයට විරුද්ධව අපිට වීදි බහින්න වුණා මම එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ඉංජිනේරු ශිෂ්‍යෙක් හැටියට ඒ විහිදි බහැලා අපි සත්‍යග්‍රහ ලෑස්ති කරලා ඒ කාලේ මම විශාල වශයෙන් පන්ති කරන උසස් පෙළ මගෙන් ගෙනගත් දූදරුව දහස් ගානකට මේක බලපෑවා මොකද උසස් පෙළින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳ ප්‍රශ්නයක් මේක වුන් දහස් ගන්නේ මගේ වටේ එකතු වුණා ඒ නිසා මාව අත්අඩංගුවට අරගෙන හතරවෙනි තට්ටුවට ගෙනියලා රිමාන් කරලා ඒ වගේ විශාල ප්‍රශ්න ගණනාවක් ඒ කාලේ ඇති වෙලා මුළු රටේම මගේ නම කියවන විතර නෙවෙයි දින දෙකක් ලංකාවේ සියලු පාසල් වහලා තිබ්බා එදා අපි යෝජනා කෙරුවා ඒ ප්‍රමිතකරණ ක්‍රමයේ ක්‍රියාවලිය කරන්න බැරි නම් සාධාරණ විදියට දූදරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වීම සඳහා දිස්ත්‍රික්ක පදනමෙන් දිස්ත්‍රික්කවල ජනගහන අනුපාතයෙන් ළමුන් ඇතුළු කරගන්න කියලා අන්තිමේ රජයට ඒක පිළිගන්න සිද්ධ වුණා. අද දක්වා 60%ක් විශ්වවිද්‍යාලවලට දරුවන් ඇතුළු කරගන්නේ දිස්ත්‍රික්කවල ජනගහන පදනමත් ඇතුළු කරගෙන. ඒ වගේම ප්‍රමිතකරණය වෙන වචනයකින් අද ඇවිල්ලා තියෙනවා ඉසෙඩ් ස්කෝ කියලා. දැන් මේක අත්‍යවශ්‍ය දෙයක් දූදරුව ඇතුළත් කරන්න. ඒ නිසා අපි එදා සටන් කරේ. එදත් අපි ඒ තත්වයට ගියේ ඒ ප්‍රශ්නවලට මූණ දුන්නේ මේ රටේ දූදරුව වෙනුවෙන්. එදා මට ආරාධනා තිබුණා ක්‍රියාකාරී දේශපාලනයට එන්න කියලා. මගේ පියා දේශීය හැඟීම් වලින් පිරිච්ච උග්‍රවාමාංශිකෙක්. එහෙම තියෙද්දි මම හැබැයි දේශපාලනේ පිළිකුල් කෙරුවා. මම දේශපාලනයට යන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මම අධ්‍යාපනයේ තමයි මගේ ජීවිතය කියන් හිටියේ. හැබැයි මේ මුළු කාල පරිච්ඡේදය තුළ මේ රටේ අධ්‍යාපනය පිළිබඳ මම හුඟක් උනන්දුවෙන් බැලුවා. මොකද මගේ පන්තිවලට එන ලක්ෂ සංඛ්‍යාත ඒ ආපු උසස් පෙළ දරුවන්ගේ ඇස්වල තිබුණු බලාපොරොත්තු මම දැක්කා. ඒ බලාපොරොත්තු වලින් කීයෙන් කී දෙනාද මේක ඉටු කරන්නේ. දැන් අපි පුද්ගලික පන්ති තියලා පංගුවක් කලාවට පුවත්පතේ දානවා මෙන්න ඒ අකුරු ගත්ත මගේ ශිෂ්‍යයෝ කියලා අපි උදම් අනනවා. ඒ දහස් ගානකින් ඒ අකුරු නොගත් ශිෂ්‍යෝ ලයිස්තුව දැම්මනම් පත්‍ර 100ක් සම්පූර්ණ කරන්නත් මදි. ඒ අයට මොකද වෙන්නේ? මම හැම වෙලාවෙම කල්පනා මම කවදාවත් එවැනි දැන්වීමක් දැම්මේ නැහැ. මට ඇවිල්ලා ළමෙක්
මම ඒකක් ගත්ත සර් කියන හැම වෙලාවකම මට මතක් වුණේ සිය ගානක් ඒ අකුරු නොගත් දරුවන්ට මොකද වෙන්නේ මේ අයින්ට දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද මං අපේ රටේ අධ්‍යාපන ඉතිහාසය ගැන කියෙව්වා මිෂනාරි අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනයේ ඉඳලා මේ දක්වා අධ්‍යාපනය විකාශනය වෙච්ච හැටි 1939 ස්ථාපිත කරපු අධ්‍යාපන පනත ඒක මොන විදිහටද ප්‍රතිසංශෝධනය වුණේ ඒ වගේ මේකට ආපු අලුත් අලුත් චක්‍රලේඛන මොනවාද මේ දෙර මේ සමස්ත අධ්‍යාපන ක්‍රමය ගැන මම විශාල උනන්දුවකින් හැදෑරුවා මට තේරුණා මොන මොන තැන්වලද ප්‍රශ්න තියෙන්නේ මොනවාද මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් උත්තර හැබැයි ඒවා මගේ හිත ඇතුලේ හිර වෙලා තිබුණා මිසක් කියන්න තැනක් කියන්න කෙනෙක් හිටියේ නැහැ කීප වතාවක් මම මේ පුවත්පත් වලට ලිව්වා අධ්‍යාපන බලධාරීන්ට ලියලා ඇරියා නමුත් මම හිතනවා ඒවා කිසිම ආකාරයකින් සැලකිල්ලට ගන්න ලැබුවේ නැහැ රකිත ඉතින් මට ඒ පිළිබඳ වේදනාවක් තිබුණා මට හිතුණා යම් දවසක කවුරු හරි මට අවස්ථාවක් දෙනවා නම් ඒ අධිකාරිය දෙනවා නම් එතනට ගිහිල්ලා මේ අධ්‍යාපන ක්ෂේත්‍රය හදන්න මං දැනගෙන හිටියා අනිවාර්යෙන් මට ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා මොකද මං උපන්නේ මේකට ඒ විශාල හැඟීමක් මේ ඇටමස් නහර කටු ඇතුලේ කැකෑරෙන උනන්දුව උවමනාව කැපවීම නිසා මං දන්නවා මට යම් වැඩක් කරන්න පුළුවන් කියලා ඉතින් ඒ හින්දා මං දැනගෙන හිටියා එහෙම ඉදිරිපත් වුණොත් මට යන්න පුළුවන් කියලා. යම් තැනකට මේ අධ්‍යාපනය පිළිබඳ ගමනේ මේ රට ගෙනියන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දි 2004 පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දෙන අවසාන දිනයට පෙර දිනේ රාත්‍රියේ බන්දුල ගුණවර්ධන මැතිතුමා අපේ ගෙදර එනවා. 10ට ඉතර ඇදී රාත්‍රියේ. ඇවිල්ලා එතුමා කියනවා හිටපු අධ්‍යාපන එවකට හිටපු අධ්‍යාපන ඇමති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබුණේ කරුණාසේන කොඩිතුවක් කුමැතිතුමා යෝජනා කරුවා අධ්‍යාපනය සම්බන්ධ කෙනෙක් අපි ගන්නවා නම් මේ සැරේ පාර්ලිමේන්තුවට මොහන් ලාල් ගෙරෝ මැතිතුමා තමයි හොඳම කියලා එතුමා යෝජනා කරලා තිබුණා. ඒ යෝජනාව උඩ ඒක දැනුම් දෙන්න මගේ හිත මිත්‍ර බඳුල ගුණවර්ධන මැතිතුමා පාසල් කාලේ ඉඳන් මගේ මිත්‍රෙක් එතුමා තමයි ආවේ. මට ඒ වෙලේ හිතුණා මේක දෛවෝපගත සිදුවීමක් වෙන්න ඇති. මට උවමනාවක් තියෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩක් කරන්න. මම හඹාගෙන පිටුපසින් ඉල්ලගෙන ගියේ නැහැ දේශපාලනයට යන්න. නමුත් මට මෙන්න පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න කියලා එකපාර ආරාධනයක් තියෙනවා. මං හිතලා බැලලා මේ රටේ දූදරුව වෙනුවෙන් මං හිතුවා මේ මඩගොහරුවටත් බැහැලා බලනවා කියලා. ඒ නිසා තමයි මම දේශපාලනට ඇතුළු වුණේ 2004. මම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණාට මම පළපුරුද්දක් තියෙන දේශපාලනඥයෙක් වුණේ නැහැ. මම හිතන්නේ මම මැතිවරණය පිළිබඳ කටයුතු කරපු ආකාරය බොහොම බොළඳ වෙන්නේ නැති. මම හිතුවා ඉගෙන ගත්ත ළමයි ලක්ෂ ගාණක් ඉන්නවා ඡන්ද ලැබෙයි කියලා. නමුත් මට ඒ වාර පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්න බැරි වුණා. නමුත් 2004 පළාත් සභා මැතිවරණය ජූලි මාසේ තිබුණා. ඒකෙදි මට කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළින්ම එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තේරිපත් වෙන්න පුළුවන්කම ලැබුණා. මනාප ඡන්ද 30,000කට වැඩි ප්‍රමාණයකින් මම කොළඹ දිස්ත්‍රික්ක තුන්වෙනි ස්ථානයට මම පත් වුණා එතනදී. ආයිමත් 2009 පළාත් සභා මැතිවරණයේදී මම 50,000කට වැඩි මනාප ඡන්ද ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් අරගෙන දෙවනිය හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත් සභාවට ඇතුළු වුණා. ආපහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 68,000ක් මනාප ඡන්ද 68,000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ තුන්වෙනිය හැටියට මට පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි දේශපාලන ජීවිතයේ ගමන් මාර්ගය. හැබැයි කනගාටුවකට වගේ කියන්න පුළුවන්කම තියෙන්නේ එදා සිට මේ දක්වා වසර 8කට කිට්ටු කාලයක් තුල මගේ එකම ඉලක්කය වුණු මම මේ දේශපාලන මඩගොහරුවට ඇතුළු වෙන්න එකම එක හේතුව වුණු අපේ රටේ දූදරුවන්ගේ අධ්‍යාපනයේ අනාගතයේ පාසල් පද්ධතිය මේ තියෙන ප්‍රශ්න වලින් ගහන වූ අධ්‍යාපන ක්ෂේත්‍රයට මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. මම ලිව්වා කතා කෙරුවා මාධ්‍යවල කතා කෙරුවා එදා පටන් මේ දක්වා හැම සඳුදා දිනක ලංකාදීපේ ඉස්කෝල හම්දිය කියලා තීරු ලිපියක් ලියලා මොනවද කළ යුත්තේ කියලා යෝජනා ඉදිරිපත් කෙරුවා. ඒ අතරතුර මට හුඟක් වැදගත් දෙයක් කියන්න තියෙනවා රකිත. ඒ තමයි 2005 ජනාධිපතිවරණයට මම විමසන්න සිටි ඔබතුමා අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රතිපත්ති මාලාවක් සකසලා විපක්ෂ නායකතුමාගේ එවකට ජනාධි අපේක්ෂකතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රතිපත්ති මාලාවක් ඇතුළත් වෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාවට මොකද වෙන්නේ? ඔව් දැන් ඒකුණේ මෙහෙමයි. දැන් 2005 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑදීමේදී
ඒක අධ්‍යාපන ක්ෂේත්‍රයට මොන වගේ ප්‍රතිපත්තියද දාන්න ඕනේ කියන එක හදාගන්න බන්දුල ගුණවර්ධන මහත්මයාට මේක ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර දුන්නේ. එතුමා එක මට බාර දුන්නා. මොකද එතුමා දන්නවා මේක මට හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා. මම මේක සරලව හිතුවේ නෑ. මම ගෙදරදී වාක්‍ය කීපයක් ලියලා ගෙනත් දුන්නේ නෑ. මම මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක ඒ කාලේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයෙක්. ඒ වගේම මහාචාර්ය රෝලන්ඩ් අබේපාල ඇතුළු මම මේකට ගත්ත ඇත්තම අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍ර විශේෂ අධ්‍යාපනය කියන්නේ විවිධ ආබාධිත දරුවන්ට උගන්වන ඒ පැත්තේ ඒ ක්ෂේත්‍රයේ ඉහළම විශේෂඥයෝ. ඒ විදිහට හැම අංශයකම විශේෂඥයෝ 15 දෙනෙක් විතර රැස් කරගෙන මාස දෙකක් තිස්සේ සාකච්ඡා කළා. මගෙත් සියලු අදහස් දාලා ඒ අදහස් ඒ අයගේ විවේචන ඔක්කොම අනුව හැඩගස්සලා මම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හැදුවා. ලොකු පොතක් හදලිවලා මම ඒක ගිහින් දුන්නා නායකතුමාට. දීලා මම හුඟක් සතුටින් හිටියා. එක්සත් ජාතික පක්ෂයේ 2005 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාවේ මගේ ඒ ප්‍රතිපත්ති වලින් යම් ප්‍රමාණයක් අඩංගු වෙයි කියලා. නමුත් ප්‍රතිපත්ති මාලාව ආපුවම මම දැක්කේ ඒ කිසිවක් අඩංගු වෙලා තිබුණේ නැහැයි කියලයි. මට කනගාටුවක් ඇති වුණත් රක්කිත මම හිතුවේ නැහැ නායකතුමා පිළිබඳ ප්‍රශ්නයක්. මම හිතුවේ මට මම තාම දේශපාලනයට අලුත්. මේ වගේ ප්‍රතිපත්තියක් හදන්න මට මං තාම මේ පුංචි වැඩි ඒ පැත්තෙන් ඊට වැඩි අත්දැකීම් තියෙන නායකතුමා ඊට වැඩි හොඳ ප්‍රතිපත්ති මාලාවක් යොදන්නේ නැති කියලා. ඒ වුණත් 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ රටේ ඇතිවෙච්ච දේ අපි කවුරුත් දන්නවනේ. එතකොට ආපු රජයේ අධ්‍යාපන ඇමති වුණේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා. ඒ එතුමා අධ්‍යාපන ඇමති හැටියට පත් වෙලා මාසයක් යන්නේ ඉස්සෙල්ලා මං එතුමාට කතා කළා. වෙලාවක් ඉල්ලගෙන ගෙදරට ගිහිල්ලා එතුමාගේ මේ අධ්‍යාපන ප්‍රතිපත්ති එතුමාට දුන්නා, මෙන්න පුළුවන් නම් ප්‍රයෝජනයක් ගන්න කියලා ඉවරලා. ග්‍රේර මැතිතුමනි, අපි දේශපාලනයේ ඔබතුමන් සක්‍රිය දේශපාලනය ආරම්භ කරන ආකාරය අපි සිහිපත් කරේ. මේ දේශපාලන ගමන් මඟ තුළදී එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ මෑත කාලීන ඉතිහාසයේදී මොහන් ලාල් ගෙරෝ චරිතය ලියවෙන බොහොම ගෞරවනීය තැනක එක්සත් ජාතික පක්ෂයට බොහොම අපහසුතා තිබිච්ච කාල සීමාවේදී ඔබතුමන්ගේ ආශිර්වාදය ඔබතුමන්ගේ ශක්තියට ලැබුණා කියන කාරණා අපි සියලු දෙනා දන්නා කරුණා. එක්සත් ජාතික පක්ෂයට අපහසු කාල සීමාවේදී ඔබතුමන් කොහොමද ඒ හා සම්බන්ධව දායකත්වය සැපයුවේ? ඇත්තටම මගේ කළමනාකාරීත්ව හැකියාවෙන් මට තිබුණු ආයතනවල තිබුණු පිරිස් බලය, ඒ වගේම යම් විදිහකින් බලට ආර්ථික ශක්තිය, මේ සියලු දේවල් වලින් මම එක්සත් ජාතික පක්ෂයට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් මගේ දායකත්වය දුන්නා. විශේෂයෙන් ඉතාම අසීරු අවස්ථාවලදී මම හුඟක් දුරට එක්සත් ජාතික පක්ෂය රැක බලා ගත්තා කියන එක මම විශේෂයෙන් කියන්න කැමතියි. මම අද දක්වාම එක්සත් ජාතික පක්ෂයේ සමාජික කැරේට ඉන්නවා. ඔබතුමන් එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායකවරයා වශයෙන් වැඩබාරගෙන කටයුතු කරනවා. රත්මලාන ආසනය සමග එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ බොහොම කීර්තිමත් චරිත අපට මුණ ගැහෙනවා. රත්මලාන ආසනයේ ලලිතතුලක් මුදලිමත්තුමන් ඇතුළු ඔබතුමන් පළාත්පාලන මැතිවරණයේදී යම් ආකාරයක දේශපාලන මත ගැටුමක් මාධ්‍ය දුන්න ඔබතුමන්ගේ එළි දකින්නවා. මොකද්ද මේ පළාත් සභා පළාත්පාලන මැතිවරණයේදී දෙහිවලකලක නගර සභාව හා සම්බන්ධ ඔබතුමන්ගේ මේ මැදිහත් වීම? ඇත්තටම මේක පුද්ගල ගැටුමකට වැඩිය ප්‍රතිපත්තිමය ගැටුමක් ආවේ. දෙහිවල කල්කිස්ස නගර සභා මැතිවරණයකදී පසුගිය ඉතිහාසයේ කවදාක්වත් එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂකෙක් පත් කළා තිබුණේ නැහැ. මේක මේ විශේෂ ප්‍රශ්නයට හේතුව දෙහිවල ගල්කිස්ස නගර සභාව ඇත්තටම මැතිවරණ කොට්ටාෂ දෙකකින් සමන්විතයි. දෙහිවල මැතිවරණ කොට්ටාෂය හා රත්මලාන මැතිවරණ කොට්ටාෂය. ඒකට දෙහිවල මැතිවරණ කොට්ටාෂයේ සංවිධායිකාව සුනේත්‍ර රණසිංහ මැතිණිය, ඒ වගේම රත්මලානේ මම. එතකොට දැන් මේ දෙපැත්තෙන්ම අපේක්ෂකයෝ යනවා මේ එක නගර සභාවකට. ඒතර මෙහිදී එක මැතිවරණ කොට්ටාෂයකින් නගරාධිපති අපේක්ෂකයෙක් පත්කොළොත් අනිත් මැතිවරණ කොට්ටාෂයේ අපේක්ෂකයෝ අධෛර්යමත් වෙන නිසා මම ලිඛිතව පක්ෂයෙන් ඉල්ලුවා නගරාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා කියලා පොඩි රාවයක් ගිය නිසා එහෙම කරන්න එපා කියලා. සාමාන්‍යයෙන් ඒක හරිනම් නාම යෝජනා කමිටු ඉදිරිපත් කළා, ඒක ඉස්සරහට මාව කැඳවලා මගෙන් ඒ පිළිබඳ යම්කිසි ප්‍රශ්න කිරීමක් කළා, තීරණයක් ගන්න තිබුණා. නමුත් එහෙම කෙරුණේ නැහැ. එහෙම කරන්නේ නැතුව නාම යෝජනා අවසන් වුණාට පස්සේ මට වුණ මූලික ප්‍රශ්නය රත්මලානේ නාම යෝජනා දෙන්න හිටපු බොහොම ජනප්‍රිය අපේක්ෂකයෝ කීප දෙනෙක්ම නාම යෝජනා දෙන්න ප්‍රතික්ෂේප කෙරුවා. රජයට සම්බන්ධ වෙනවා කියුව නගරාධිපති අපේක්ෂකයෙක් ඇතුළු කරනවා නම්. ඉතින් මට විකල්පයක් තිබුණේ නැහැ ඒ සඳහා සටන් කරනවා ඇරෙන්න සංවිධායකවරයා හැටියට. ඉතින්
එහෙමයි මේ මත ගැටුම් පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ මට පක්ෂයෙන් සෑහෙන සාධාරණ විසඳුමක් ලැබුණා. ඒ ලැබුණ නිසා මම අර සංවිධායක ධුරයෙන් අස්වෙන්න කියලා හිටපු යෝජනාව මම අයින් කරගත්තා. ඒකේ දුරදිග ගෙනියන්නේ නැතුව. අපි තවදුරටත් ඔබතුමා සමග සාකච්ඡා කරන්න සූදානම්. අපි මහන් ලාල් ග්‍රේරෝ මහත්මයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීතුමා සමගින් අද 7:25 සාකච්ඡා කරමින් සිටින්නේ. අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් පස්සේ අපි ආරම්භයේ සිහිපත් කළපු කාරණයි ඔබතුමා රජයට සම්බන්ධ වන කියලා වැදගත් ප්‍රශ්නයට අපි එන්න සූදානම් මේ විරාමයෙන් අනතුරුව. පැලේ සජීව 7:25 සමගින් අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීතුමන් මහන් ලාල් ග්‍රේරෝ මහත්මයා අද 7:25 සමගින් සම්බන්ධව සිටින්නේ. පසුගිය බදාදා දවස 2011 නොවැම්බර් මාසයේ 30 වෙනි බදාදා සබස අයවැය දෙවන වර කීමේ විවාදයේදී ඔබතුමන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් විශේෂ ප්‍රකාශයක් සමග රජයට සහාය දක්වන්න තීරණය කරනවා. මම ඔබතුමා විමසන්නේ කාරණාව. ඇයි මහන් ලාල් ග්‍රේරෝ මන්ත්‍රීතුමා රජයට සහාය දක්වන්න තීරණය කරේ? රකිත මම මේකට මූලික හේතු වුණේ ඒකට හේතුපාදක වූ පසුබිම සකස් වුණේ පාර්ලිමේන්තුවේ විශේෂ අධ්‍යාපන කමිටුවත් එක්ක. අතිගරු ජනාධිපතිතුමා ගැන මම දැකපු දේ මම දකින්නේ අධ්‍යාපනයේ පැත්ත දූදරුවන්ගේ පැත්තනේ. එතුමා ඉතාම ආදරයෙන් දූදරුවන්ට සලකපු කෙනෙක්. හැම වෙලාවෙම දූදරුවොත් එක්ක හැසිරෙනවා දූදරුවන්ට කතා කරනවා දූදරුවන් ගැන ඉතාම උනන්දුවෙන් බලන කෙනෙක් විදිහට එතුමා ගැන මට විශාල පැහැදීමක් තිබුණා. ඒ එතුමාගේ මග පෙන්වීම යටතේ බන්දුල ගුණවර්ධන මහත්තුමා විශේෂයෙන් මේකට අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් ඇතුළත් වාර්තාවක් පාදක වුණා ආචාර්ය ජී.බී. ගුණවර්ධනයන්ගේ. ඒ ප්‍රතිපත්ති මාලාව වුණත් පාදක කරගන්න කියන විශේෂ අවසරය දීලා තිබුණේ ගරු ජනාධිපතිතුමා. ඒ ප්‍රතිපත්ති මාලාව පාදක කරගෙන මේ විශේෂ අධ්‍යාපන කමිටුව රැස් වුණා. ඒ කමිටු රැස්වීම් වාර 25ක් පහුගිය අවුරුදු එකමාරක පමණ කාලය තුළ පැවැත්වුණා. මේකට කැඳවනු ලැබුවා ලංකාවේ 4 දිග්භාගයෙන් අධ්‍යාපනයට සම්බන්ධ සියලූම විද්වතුන් පුද්ගලයින් ආයතන සංවිධාන ආගමික නායකයන් විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හා විවිධ ශිෂ්‍ය කණ්ඩායම් මේ සියලු දෙනාගේම මතිමතාන්තර අපේ රටේ තියෙන අධ්‍යාපනයේ සියලු ප්‍රශ්න පිළිබඳව මෙතනදී සාකච්ඡා කරමු ලැබුවා. මම ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්නකොට රකිත පංගුවක් කළාට මේ ඔලුව ගැක්කම හැදෙනවා මොකද ගෝසාවල් ආරේ මේනේ. මම ඇත්තටම ලොකු සැනසීමක් ලැබුවේ මෙන්න මේ විශේෂ අධ්‍යාපන කමිටු කාමරයේදී. මොකද එතන තමයි මම අර මේ මාළුවා දියේ දැම්මා වගේ මට සතුටක් ගෙන දුන්නු තැන. එතන තමයි මම බොහොම ප්‍රාණවත්ව හැසිරුනේ. ඉතින් මේකේ ආපු විවිධ අධ්‍යාපනයේ ප්‍රශ්න මේ හැම දෙයක්ම මම පුදුම උනන්දුවෙන් අහගෙන හිටියා. ඒවා කොයිතරම් කාලීනද ඒවා කොයිතරම් ඇත්තටම අපිට අදාළද ඒ සඳහා ඉදිරිපත් වුණු සමහර යෝජනා මම කරපු ප්‍රතිපත්ති මාලාවේ තිබුණු යෝජනාමයි 90%ක් විතර. ඒ තැන්වලදී මටත් මගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. මම එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ පක්ෂයේ කියලා සලකනු ලැබුවේ නැහැ. එතනදී මම කියපු හැම යෝජනාවක්ම ඉතා ඉහලින් සලකනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි මට ඒ ගෞරවය ලැබුණා අධ්‍යාපනඥයෙක් විදියට. මේ ඔක්කොම දේවල් කරලා අන්තිමේ මේ යෝජනා 700ක් මම මේ අදේ වාර්තාව ගෙනාව අධ්‍යාපන පිළිබඳ විශේෂ කාර්යසභාවට. වාර්තාව මේකේ තියෙනවා හරියටම යෝජනා 700ක්. මම ගෑනලා බැලුවා ඒක ඉවර වෙනකොට යෝජනා අදහස් 700ක් මේ රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා මේ ලංකාවේ දැනට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන් ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ ගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීමට මේ පටන් ගත්ත මේ වැඩේ මට තේරුණා මේක තමයි අපේ අධ්‍යාපනය ගොඩ ගන්න අපේ අනාගත පරපුරට මං කිව්වේ මං එදා දැකපු දරුවන්ගේ ඇස්වල දැකපු ඒ ආයාචනයට උත්තරේ මෙතන තියෙනවා කියන එක තමයි මට පෙවුනේ. ඉතින් මේ දේවල් එනකොට මේක ඉතා වැදගත් යෝජනා 10ක් 15ක් විතර තියෙනවා. ඒ යෝජනා හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඇත්තටම මට හිතෙනවා අපේ ප්‍රශ්නවලින් 99%ක්ම විසඳන්න පුළුවන් කියලා. ඉතින් මට හිතුණා දෙයියනේ දැන් මේ වගේ මේ යෝජනා මාලාවක් තියෙද්දි මේක ක්‍රියාත්මක කරන්න සියලු උත්සාහයන් දරද්දි ඒ පිළිබඳ විශාල කැක්කුමක් අවබෝධයක් දැනුමක් කරන්න පුළුවන් හැකියාවක් මගේ ඇතුලේ දැඩි විශ්වාසයක් තියෙද්දි
මං දේශපාලනට ආවෙත් මේ අරමුණ කරගන්නම්. මං හැම මැතිවරණ වේදිකාවකම කතා කරුවේ මට ඡන්දයක් දෙන්න මේ රටේ අධ්‍යාපනය හදන්න මේ රටේ දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා මං ආයාචනය කරු එකම ආයාචනය ඒකනම් වෙන කිසි දෙයක් මං පොරොන්දුනේ නැහැ ජනතාව මං පොරොන්දුනේම මම අධ්‍යාපන ක්ෂේත්‍රය හදන්න වැඩ කරනවා කියලා ඒ සියල්ල තියෙද්දි මේ අවස්ථාව ආපුවම රකිත මං වෙන මොනව කරන්නද මට හිතුණා මම එක්සත් මේ පක්ෂ පාට මේ ભેද තියාගෙන කළ යුතු දේ නොකර මේ රටේ මේ දූදරුව වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි මං පැකිලෙන්නේ තවත් කියලා මම හිතුණා මගේ හිතේ ලොකු කෘතඥතාවයක් ඇති වුණා ගරු ජනාධිපතිතුමා පිළිබඳව මගේ ඇත්ත කියන්න ඕන මොකද මේ රටේ මෙච්චර කාලයක් මේ ප්‍රශ්නේ නොඑක් විදියට ඒ අතර කරකවමින් මේ අතර කරකවමින් කතා කරනු ලැබුවා සාකච්ඡා කරනු ලැබුවා විවිධ කොමිෂන් පත් කරනු ලැබුවා ඒ වුණාට මේකට යථාර්ථවාදී පිළිතුරක් දීම සඳහා ඍජුව ඉදිරිපත් වෙලා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් යොදලා මේකේ වැදගත්ම යෝජනාව වන ද්විතීයික පාසල් 1000ක් ඇති කළා මේ පාසල් අතර තියෙන විෂමතාවය නැති කරන්න ඕන කියලා රකිත CWW කන්නංගර මැතිතුමාගේ කතා බැලුවොත් පාර්ලිමේන්තුව කරපු හැම කතාවකම පළවෙනිම ප්‍රශ්නේ හැටියට අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබුණු CWW කන්නංගර සිරිමතානන් කිව්වේ පාසල් වල තියෙන විවිධ විෂමතා මිෂනාරි පාසල් ආගමික පාසල් කතෝලික පාසල් මුස්ලිම් පාසල් බෞද්ධ පාසල් මිශ්‍ර පාසල් ගැහැණු පිරිමි මේ විවිධාකාරයෙන් බෙදුණු පාසල් වලින් අපි දරුවන්ගේ ජීවිත පටන් ගත්තාම අපි ඒගොල්ලන්ව දාන්නේ බෙදුණු සමාජයකට නේද කියලා එතුමා අහනවා ඒ නිසා ඒ බෙදීම් නැති මධ්‍ය මහාවිද්‍යාල පද්ධතියක් පටන් ගන්න ඕනේ කියලා එතුමා යෝජනා කරුවා අද දේවත්වෙන් සලකනවා එතුමා එතකොට ඒ මධ්‍ය මහාවිද්‍යාල 53ක් ඇති කළා අපි ගරු ජනාධිපතිතුමා යෝජනා කරනවා මධ්‍ය මහාවිද්‍යාල වගේ විද්‍යාල ආනන්ද නාලන්ද රාජකීය වගේ ඉහළ මට්ටමේ විද්‍යාල 1000ක් රට පුරා සාධාරණ විසිරෙන පස්සේ අපි හදමු කියලා මේක විශාල අභියෝගයක් එතකොට මේ වගේ දෙයකට උදව් කරන්නේ නැතුව මං තවදුරටත් මේ පුංචි පාටු දේශපාලන මතවාදයක් ඇතුලේ රිංගගෙන වාගේ සියලු අරමුණු කැප කළා රණ්ඩු කර කර ඉන්නද එහෙම නැත්නම් පාරට බැහැලා ක්ෂේත්‍රයට බැහැලා රට පුරා ගිහිල්ලා මේ වැඩපිළිවෙලට සහයෝගය දෙනවද කියන ප්‍රශ්නේ තමයි මගේ හිතට ආවේ ගර්මැතුමනි බොහෝ යෝජනා බොහෝ අදහස් අපි දැකලා තිනවා සමහර දේශපාලන පක්ෂවල සමහර රජයන්වල ඉදිරිපත් වෙනවා ඒ ඉදිරිපත් වෙන යෝජනා හෝ ඒ අදහස් මෙරටේ ප්‍රායෝගිකතලයේ ක්‍රියාත්මක නොවුණු අවස්ථාත් අපිට මුණ ගැහෙනවා දේශපාලන ඉතිහාසයේ මේ යෝජනා ක්‍රියාත්මක වන බව සහ ක්‍රියාත්මක වීමේ ඉඩකඩ මේ වන විට ක්‍රියාත්මක වන ආකාරය සහ අයවැයෙන් තිබෙන ඒ වෙනුවෙන් තිබෙන ප්‍රතිපාදන සහ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ මේවා ක්‍රියාත්මක විය හැකිද වන වාද මේ හා සම්බන්ධයි ඔබතුමා විශ්වාස කළේ මට පැහැදිලිව පෙවුණා මේ අයවැයේදී 2011 වර්ෂයට වඩා 2012 වර්ෂය සඳහා අධ්‍යාපනය සඳහා වෙන් කළා තියෙන විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් බිලියන 5කින් වැඩි කරලා තියෙනවා ඊට අමතරව ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 2.5ක් වෙන් කළා තියෙනවා ඒ කියන්නේ මිලියන 2500ක් ඊට අමතරව ණය ආධාර වශයෙන් ලබා ගන්න ලෑස්ති වෙලා තියෙන ඩොලර් මිලියන 600ක් ඒක අපි රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන 66ක් විතර වෙනවා මේ රුපියල් බිලියන 66 ගත්තොත් ආනන්ද නාලන්ද වගේ විද්‍යාල 500ක් කිසි කරදරයක් නැතුව හදන්න පුළුවන් සියලු පහසුකම් තියෙනවා පිහිනුම් තටාක භාෂාගාර ක්‍රීඩා පිට්ටනි ක්‍රියාකාරකම් කාමර පුස්තකාල පරිගණක විද්‍යාගාර විද්‍යාගාර මේ සියල්ල තියෙන ඉතා හොඳ පාසල් කිසිම කරදරයක් නැතුව අපිට මේක පළවෙනි පියවරට හොඳම ඇති 500කින් පටන් අරගෙන අපිට ඊළඟට යන්න එතකොට මට පෙවුනා මේක කරන්න පුළුවන් දෙයක් කියලා ඒ සඳහා උනන්දු ඒ සඳහා වුවමනාව ඒ සඳහා මුදල් වෙන් කිරීම තියෙනවායි කියලා ඉතින් ඒකත් ලොකු උද්දීපනයක් වුණා මට මේ තීරණය ගන්න අධ්‍යාපනයෙන් එහාගේ මේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ මේ රටේ ජනතාව වෙනුවෙන් සහ මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථකත්වය සහ ජනාධිපතිතුමන්ගේ මේ නායකත්වයට තිය රජයේ පොදු ගමන් මග හා සම්බන්ධ පුතුමන්ගේ තක්සේරුව කොයිආකාරයෙන්ද මම හිතන්නේ රකිත මේ රටේ මම අධ්‍යාපනඥයෙක් විදියට හැම ප්‍රශ්නයක්ම අපි දූෂණ කතා කරනවා භීෂණය ගැන කතා කරනවා මානව හිමිකම් උල්ලංඝන කතා කරනවා නොයෙකුත් ප්‍රශ්න ගැන කතා කරනවා අල්ලස් ගැන එකට ජීවත් වෙන්න බැරි වීම සාමය කඩවීම යුද්ධය මේ සියලු දේවල් ඇතුලේ තියෙන්නේ මම අධ්‍යාපනයක් විදියට අධ්‍යාපනඥයෙක් විදියට දකින්නේ අධ්‍යාපනික ප්‍රශ්නයක් අපේ දූ දරුවන්ට හරියට ඉගෙනුවා නම් ඒ උගන්නන දේවල් ඇතුලේ තියෙනවා විශේෂයෙන්
අධ්‍යාපනයේ කුළුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි දැනගන්න ඉගෙන ගන්න කියන එක. දැනුම සඳහා ඉගෙන ගතියු. දැනුම පිළිබඳ කුතුහලය මිනිසා උපතින්ම ඇති කරගෙන එන එක. දැනගන්න ආසයි පුද්ගලයා. ඒ ආසාව සංහිඳ වීම සඳහා උගන්වනවා නම් කෙනෙක් සතුටින් ඉගෙන ගන්නවා. කරන්න ඉගෙන ගන්න කියලා කියනවා. දැනගෙන මදි ඒ දැනුම පාවිච්චි කරලා කරන්න බැයි නම්. දැන් අපේ රටේ ලොකු අඩුවක් තියෙනවා මේ පැත්තෙන්. මොකද දන්නවා කරන්න බෑ. කතා කරනවා විතරයි කරන්න බෑ. ඒ නිසා කෙරුම අපිට අවශ්‍යයි. මොකද අලුත් දේවල් හදන්න, අලුත් දේවල් තනන්න, අපේ රටේ දේවල් ගෙනියන්න ලෝකෙට අපිට කරන්න අවශ්‍යයි. තුන්වෙනි කුලන තමයි එකට ජීවත් වෙන්න උගන්වන්න කියලා. සමාජ සංවර්ධනය. විවිධ ජාති, කුල, මල, ආගම්, ලිංග ભેද තියෙන සමාජයක් ඇතුළේ ඒවා නැති කරන්න බෑ. මේවා ලෝකෙ තියෙනවා. ඒ තියෙන දේවල් අන්‍යයන්ට ගෞරව කරමින් ඔවුන් හා අවබෝධයක් ඇතුව ඔවුන් හා එකට සංහිඳියාවෙන් ජීවත් වීම පිළිබඳ පාඩම උගන්වන්න වෙන්නේ අධ්‍යාපනය හරහා. ඒ නිසා මට හිතුනේ මේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල ඇතුළේ අනාගතයේදී විසඳන්න පුළුවන් මඟ පෙන්වීමක් තියෙනවා කියලයි. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. අධ්‍යාපන අමාත්‍යාංශ ආදීක්ෂණ මන්ත්‍රී සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන් ලාල් ග්‍රේරෝ මැතිතුමන් අද 7 වෙනි පැයේ. අපි අලි සජීව 7 වෙනි පැය සමකෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ආදීක්ෂණ මන්ත්‍රී මොහන් ලාල් ග්‍රේරෝ මැතිතුමන් අද 7 වෙනි පැයේ. එතුමන් එක්සත් ජනතා නිදහස් සංධාන රජයට සහ මේව රායවැයට සහාය දක්වමින් රජයට සහාය දක්වමින් තීරණයෙන් පසු අපට මුණ ගැසෙන පළවෙනි තුමන්ගේ සජීව රූපවාහිනී වැඩසටහනේ අපි අද එතුමන් සමගින් සාකච්ඡා කරමින් සිටින්නේ. මහලා ගේරමැතුමනි, ඔබතුමන්ට යම් ආකාරයක චෝදනාවක් යම් ඔබතුමන්ට මේ ඔබතුමා රජයේ සහාය දක්වීම තීරණය හා සම්බන්ධ යම් මතයක් ඇති කරගෙන විවිධ පාර්ශ්ව විවිධ පුද්ගල කණ්ඩායම් උත්සාහ දරන සබක් අපි දකිනවා. යම් චෝදනා කිහිපයක් ඔබතුමන් දෙල්ල කරනවා. පෞද්ගලික ලාභ වාසි ප්‍රයෝජන හෝ ඔබතුමන්ගේ තිබුණු යම් ප්‍රශ්න කිහිපයකට රජයේ සහාය ලබා ගැනීම සඳහා ඔබතුමන් රජයට සහාය දක්වන්න තීරණය කරා කියලා. මොකද්ද මේකට ඔබතුමන්ගේ උත්තරය? මේකෙන් මුලින්ම කියන්න තියෙන්නේ දැන් මෙහෙම හිතන එකත් අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ ගාද්දෙනෙක් හිතන්න බලාපොරොත්තු හිතන්න පුරුදු වෙලා තියෙන්නේ අනිවාර්යෙන් යමක් යමක් කරන්නේ වාසියක් බලාගෙන කියලා ඉවරලා. ඒක ඇත්තකුත් තියෙනවා. මම පැහැදිලිව කියනවා මමත් මේ දේ කළේ යම් ප්‍රයෝජනයක් වාසියක් බලාගෙන. එකක් මොකද්ද ඒ වාසිය ප්‍රයෝජනය? ඒ තමයි මේ දූ දරුවන්ගේ අනාගතය හදලා මේ රටේ එයින් ලබන අහිංසක සන්තෝෂයක් විඳින්න. ඒ සතුටින් සැනසීමෙන් ඇස් පියා ගන්න. මේ වගේ සන්තෝෂයක් සඳහා මිනිස්සුන්ට රටක් වෙනස් කරන්න පුළුවන් විදිහට වැඩ කරන්න පුළුවන් කියලා දන්න අය මේ රටේ අඩුයි. හැමෝම හිතන්නේ සතුට ලැබෙන්නේ බලයෙන්, සතුට ලැබෙන්නේ ධනයෙන්, සතුට ලැබෙන්නේ කීර්තියෙන් කියලා හිතන සමාජයක අපි ජීවත් වෙන්නේ. මෙන්න මේවා අධ්‍යාපනය හරහා වෙනස් කරන්න ඕන. ඒක තමයි පළවෙනිම දේ. ඇත්තටම ඒ නිසා මගේ මේ රජයට සහය දීමේ වැඩපිළිවෙල ඇතුලේ මොන විදිය වාසියක්ද මට තියෙන්නේ කියන එක හොයන එක හිතාගන්න බැරි අයට මට දෙන්න තියෙන උත්තරේ මෙන්න මේ වාසිය තමයි මම හොයන්නේ. ඒ සතුට මම හොයන්නේ. මම එදා යම් ඉලක්කයක් ඇති කරගත්තා නම් ඒ ඉලක්කයට ළඟා වීම හරහා මේ රටේ දූ දරුවන්ට යමක් ලබා දීලා ජනාධිපතිතුමාගේ සිහිනය සැබෑ කරවීම පිණිස ඒ වැඩපිළිවෙල ඉටු කිරීමේ සන්තෝෂය තමයි ලබන්න තමයි මම මේ දේ කළේ. ඉතින් දැන් මට චෝදනා කරනවා මේ මම මේ මොකද්ද පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඒ සඳහා සහාය ලබා ගන්න කියලා වෙලා. ඊළඟට මගේ පාසල් පවර ගැනීමේ එහෙම නැත්නම් විශාල මේ මුදල් ප්‍රමාණයක් බේරා ගැනීමේ වැඩපිළිවෙලක්. මේ ආදී නොඑක් දේවල් අනුමාන කරන හිතලු මේවා. මේ දේ විවිධ හිතලු ඉදිරිපත් කරනවා. නමුත් හුඟක් දෙනෙකුට හිතා ගන්න බැරි කමක් තියෙනවා. මේ මිනිස්සයා මෙහෙම යන්නේ නැත්තේ මේ අනාගත දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මේ පාසල් 10 විශේෂයෙන් හැදීමේ වැඩපිළිවෙලට මට අත්දැකීම් තියෙනවා. පාසල් හදලා අභියෝග වලට මූණ දීලා මම ඇත්තටම අධ්‍යාපනඥයෙක් විදිහට වැඩ කෙරුවාට ඉංජිනේරුවෙක්. මට ඉංජිනේරු අංශයේ වැඩත් හුඟක් හොඳට පුළුවන්. ගණිතයේ පැත්ත, විද්‍යාව පැත්ත මට පුළුවන්. ඒ නිසා මේ ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී පාසල් ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී අඩු වියදමට මේව හදන්න පුළුවන් ක්‍රම මගේ ගාව තියෙනවා. එතකොට ඒ දේවලුත් ලබා දීලා ඒ විදිහට යටිතල පහසුකම් නිරීක්ෂණයත් මට හුඟක් පුරුදුයි. ඒ වගේම ගුරුවරු කොහොමද ගොඩනගන්නේ වර්ධනය කරන්නේ ඒ දේවලුත් මට පුරුදුයි. මේ සියලු දේවල් පිළිබඳ මගේ දැනුම මේ රටට ලබා දීලා අනාගත දූ දරුවන් වෙනුවෙන් මගේ අත්දැකීම් හා දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජනයක් දෙන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් මොකද්ද මම බලාපොරොත්තු වෙන වාසිය? මොකද්ද මට ලැබෙන්න පුළුවන් සතුට? ඒ නිසා මට මුදල් ලැබුණා. ලක්ෂ ගාණක් ළමයි මගේ ගාවට ඇවිල්ලා ආදරයෙන් කරුණාවෙන් සර් කියලා බිම දන ගහලා වැඳලා තියෙනවා.
ඊට වැඩි ලොකු කීර්තියක් ගෞරවයක් බලයක් මොකටද පන්තියේ දහස් ගානකට උගන්වනකොට මීයට පිඹ වගේ ළමයි අහගෙන ඉන්න අල්පනෙත්තක් වටනත් සද්ද වෙන විදියට ලොකු ගෞරවයකින් ඊට වැඩි බලයක් මොකටද එනිසා මේ බලය කීර්තිය ධනය ගැන කතා කරන ඇහිඳ මම කියන්න තියෙන්නේ හිතට එකඟව දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය කරපු හැම ගුරුවරයෙක්ම ඔය ඔක්කොම විඳලා තියෙනවා ධනය බලය කීර්තිය පිළිබඳ ඒ සියලු දේවල් ඔවුන් තෘප්තිමත් වෙන තරමටම ලැබිලා තියෙනවා එනිසා අද මගේ අරමුණ වෙනස් ඉන්න ඔබට ගිය සමහර විවේචකෙින්ද හිතා ගන්න බැරි අදහ ගන්න බැරි අන්න ඒ විදිහ අරමුණක් වෙනුවෙන් තමයි මම ගිහින් තියෙන කියන එක මම ඉතා පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි ඔබතුමන් යම් තනතුරක් ගැන සාකච්ඡා කළ යම් තනතුරක් බලාගෙන රජයට සහාය දක්වවද කිසිම තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දෙයක් කේවල් කෙරුවේ නැහැ එයා මගේ එකම ඉල්ලීම උනේ ඒ ගියාට පස්සේ ඒකත් මට අධිකාරියක් දෙන්න ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන ඔතොරිටි කියලා දැන් මට බාර නොදුන් දෙයක් මට ගිහින් බලෙන් කරන්න බැහැනේ ඒ බාර දීම මෙන්න මේ මේ දේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න කියලා යම් බාර දීමක් මම විතරයි ඉල්ලුවේ ඔබතුමන්ට තව චෝදනාවක් දුන්න එක්සත් ජාතික පක්ෂය ඔබතුමන්ට ඡන්දය ලබා දීපු ඡන්ද දායකයන් අතරමං කරමින් රජයට සහාය දක්වුවා කියලා නෑ මට ඡන්දය දුන්න එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම මගෙන් ගිනගත් දූදරුවෝ ඒ වගේම මගේ පාසල්වල දරුවන්ගේ දෙමව්පියෝ මේ වගේ මහ විශාල මම නොමිලේ පවත්වන ඉංග්‍රීසි පන්තිවල දූදරුවෝ 35000ක් විතර හිටියා. එතන 70000ක් දෙමව්පියෝ. මධ්‍යස්ථාන 50කට 60කට එහා මධ්‍යස්ථාන 65කට වැඩි. එතකොට මේ මධ්‍යස්ථාන ඉගෙන සම්පූර්ණ නොමිලේ. ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්න දූදරුවන්ගේ දෙමව්පියෝ ඒ අය පංගුවක් වෙලාවට යුතුයකමක් විදියට තමුන්ගේ පක්ෂේ මොකක් වුණත් මට ඡන්දයක් දෙන්න පෙළඹුණා. පංගුවක් වෙලාවට මට කියලා තියෙනවා අපි මේ අහවල් පක්ෂේ එක්සත් ජාතික පක්ෂ නෙමෙයි. හැබැයි මම මගේ පක්ෂයට ඡන්දය දෙනවා නමුත් මගේ බිරිඳට මං කියලා තියෙනවා ඔබට ඡන්දයක් දෙන්න කියලා. එක්සත් ජාතික පාක්ෂික සෑහෙන ප්‍රමාණයක් ඡන්ද දුන්නා. ඒ වගේම තව අයත් ඡන්ද දුන්නා. හැබැයි මේ සියලු දෙනාගේම මාව පාර්ලිමේන්තුවට යැවීමේ එකම අරමුණක් තිබුණා. ඒ වගේම මගෙත් එකම බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි මේ රටේ සමස්ත ජනතාවගේ දූදරුවෝ වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මගේ අත්දැකීම් මගේ දැනුම මගේ හැකියාව පාවිච්චි කරලා වැඩක් කරන්නේ කියන එක. එතකොට මේ සියලු දෙනාගේ බලාපොරොත්තු වුණේ මම පාර්ලිමේන්තුවට යවලා මේ දේ කරයි කියන එක. මම අවුරුදු 8ක් තිස්සේ ඔවුන්ගේ ඡන්දය අරගෙන නිකම්ම නිකමෙක් විදියට දේශපාලනයේ ඔහේ හිටියා. මොනවද මම කෙරුවේ? එතකොට ඔබ දුන්නු ඡන්දය වෙනුවෙන් මම මොනවද කරේ? එහෙනම් මේ ඉතුරු අවුරුදු 4 මාරෙත් මම මේ විදියට නිකමෙක් වගේ ඉන්නවාද? නැත්තම් මේ අවස්ථාව ඇවිල්ලා තියෙද්දි පැහැදිලි වැඩපිළිවෙලක් තියෙද්දි අඳුරට සාප කරමින් ඉන්නවද පහනක් දැල්වනවද කියන එකයි මට මතක් වුනේ. ඒ නිසා මං හිතුවා මං මේ ඡන්දදායකින්ගේ ඉල්ලීම තමයි මම මේ ඉෂ්ට කරන්නේ. ඔවුන් වෙනුවෙන් කරන යුතුයකම තමයි මම මේ කරන්නේ කියලා. ඒ නිසා මම මට කොච්චර නිନ୍ଦා අපහාස අපවාද එල්ල කෙරුවත් ඒ සියලු අපහාස මගේ ආත්ම ගෞරවය මගේ ප්‍රතිපත්ති ඔක්කොම දේවල් වලට එල්ලවන පහර ඒ සියල්ල තරාදියක එක පැත්තකට දාලා මේ 40 ලක්ෂයක් දූදරුවන්ගේ ඉල්ලීම් ඔවුන්ගේ ආයාචනය අනාගතයේ අයදින මේ දූදරුවන්ගේ ඒ ඉල්ලීම් එක පැත්තකට දැම්මම ඒ පැත්ත සිය ගුණයක් බරයි කියලා මට තේරෙනවා. ඒ හින්දා මම ඒ පැත්ත තෝරගත්තා. ඔබතුමන් ආදරණීය තරුවන් දෙදෙනෙක්ගේ පුතෙක්ගේ සහ දියණියක්ගේ ආදරණීය පියෙක් දයාබර බිරින්දගේ ආදරණීය සැමියෙක් මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔබතුමන් සිදු කළ මහා මෙහෙවර සමග අති ගෞරවනීය ගුරුවරයෙක් සහ මේ රටේ වෘත්තිකයෙක් අනෙක් පැත්තෙන් ගෞරවනීය දේශපාලනඥයෙක් මේ සියලු භූමිකා හමුවේ අපි ආපහු හැරිලා බැලුවොත් 1978 දී සක්‍රීය දේශපාලනේ ප්‍රතික්ෂේප කළා 2004 සක්‍රීය දේශපාලනේ පාය තබන්න ගත්ත තීරණයේදී හැ අද ඔබතුමන් ආපහු හැරිලා බැලුවාම රජයට සහාය දක්වීමේ තීරණයත් සමග ඔබතුමන්ට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? ඇත්තටම මට ලොකු සතුටක් දැනෙනවා. මම හිතනවා මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මගේ මා බොහොම හොඳට අඳුරන මගේ සිස්සකන් අඳුරන මගේ වැඩපිළිවෙල අඳුරන කෙනෙක් එතුමා එක්ක මට හුඟක් හොඳට එකට වැඩ කරන්න පුළුවන් ඒ වගේම අපේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා මට විශාල සහයෝගයක් දෙනවා මම හිතනවා මගේ සියලු දැනුම් අත්දැකීම් නිලතානාන්තර නැති වුණත් මට ලැබිලා තියෙන අධිකාරිය යටතේ ගරු ජනාධිපතිතුමාගෙන් මේ පාසල් 1000 හැදීමේ වැඩපිළිවෙලට ඒ වගේම ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට ඒ වගේම විෂයමාලා ගුරුවරු විදුහල්පතිවරු පුහුණු වීමේ කිරීමේ වැඩපිළිවෙලට සක්‍රීය දායකත්වයක් දීලා මේ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ලොකු වැඩක් කරන්න මට පුළුවන්කම ලැබෙයි කියලා. ඒ පිළිබඳ ලොකු සතුටක් ධෛර්යයක්
සන්තෝෂයක් තමයි මට අද තියෙන්නේ. ගරු ගේරමැතුමනි බුදුමන් අද හත්වෙනි පැයට සම්බන්ධ වෙන සුවඳන උපන්යාසයට පැමිණෙනවා මේ පෙරවරු 6:25ට පමණ. අපි අපි දැකපු අපේ හුරු පුරුදු වටා පිළිවෙලා බොහොම සරල ගමනක ඔබතුමන් එන්නේ. රියදුරු මහතාස ඔබතුමන් පමණයි එන්නේ. මම මේ මේ කාරණාව දකින්න එක කේවල සිදුවීමක් විදිහට නෙමෙයි. ආරක්ෂක රත ආරක්ෂක නිලධාරී මහතුන් පරිවාරද්ද කිසිවක් ඔබතුමන් සමග එන්නේ නැහැ. ඇයි මොහන්ල ග්‍රේරෝ නැමැති මේ දේශපාලඥයා මේ සරල දීපාත්මකතාවමත් සඳහා පවතින්නේ? ඇත්තටම මම මගේ විශ්වාසයක් තියෙනවා මම හොඳ දේ කරනකම් මං හරි දේ කරනකම් මං වැරද්දක් කරන වැරද්දක් නොකරන තාක් ඒ ඒ ඒ කරුණු වලින් මාව ආරක්ෂා වෙනවා ඇති කියලා ඉවරයි. ඒ නිසා මාව ආරක්ෂා කරන්න මම විශේෂයෙන් මේ වගේ නිලධාරීන් ගත්තේ නැහැ. එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒක ජාතික වැය ශීර්ෂය සඳහා ලොකු බරක්. ඉතින් මම හිතුවේ නෑ මම ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන්න තීරණය කරුවයි කියලා ඒ වගේ දේවල් ඉල්ලන්න ඕනේ කියලා. ඒ නිසා මම ආරක්ෂාවට අංශු මාත්‍රයක් ඉල්ලුවේ නැහැ. ඒව කිසිම දෙයක් ඇත්තටම ඉල්ලලා නැහැ. ඒ විතරක් නෙමෙයි අනාගතයේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී මම සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිම බරක් වෙන්නේ නැතුව සතයක්වත් වියදම් කරන්නේ නැතුව මගේ තියෙන ප්‍රතිපාදන වලින් ඒ සියලු වැඩ කටයුතු කරන්න කිසිම දෙයක් ඉල්ලන්නේ නැතු. මම ඔබතුමන්ගේ හතන පැයදී අපි බොහෝ කරන සාකච්ඡා කළා පෞද්ගලික සහ දේශපාලන තොරතුරු අපි ආපහු හැරලා බැලීමක් කර නිරත වුණා. මම අනාගතය ගැන ඊළඟට විමසන්නේ. මොහන් ලාල් ගෙරෝ නැමැති මේ ගෞරවනීය දේශපාලනඥයාගේ ඊළඟ දේශපාලන අනාගතය මෙවර පාර්ලිමේන්තුවෙන් එහා යන දේශපාලන දක්ම ඔබතුමන් රැඳෙනවා ඇත මම විශ්වාස කරන ඔබතුමන් පෞද්ගලික දේශපාලන හා සම්බන්ධ හැඟීම කෙහෙ කොයි ආකාරයෙන්වත් ඇත්තටම කියනවා නම් රකිත දේශපාලනය කියන එක දෙවනුයි. මම දේශපාලනය උදව් කරගත්තේ ඉනිමගක් විදිහට අධ්‍යාපනය සඳහා වැඩ කරන්න. ඒ නිසා මම දේශපාලනය වෙනුවෙන් අධ්‍යාපනය කරුවේ නෑ. අධ්‍යාපනය වෙනුවෙන් දේශපාලනය කරපු කෙනෙක්. එනිසා මගේ අධ්‍යාපන ඉලක්ක ඉටු කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා ඒක මගේ දේශපාලන ඉලක්කත් ඉටු කර ගැනීමක් කියලා. එනිසා ඒ ගමන තමයි මම යන්නේ. එනිසා මින් ඔබට කොහොමද අනාගතයට මම යන්නේ කියන එක තීරණය වෙනවා ඇත්තේ මේ අවුරුදු හතරමාර ඇතුළත මොන විදිහටද මේ අධ්‍යාපනය පිළිබඳ රටේ ඉලක්ක දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්න අපිට විසඳගෙන යන්න පුළුවන් කියන ආකාරය අනුව තමයි මම තීරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමන් මීට පෙර අපිට මතක ඔබතුමන් මුණ ගැසීම ඕනෑම පාක්ෂිකයෙකුට නොවෙසේ නම් ඕනෑම පුරපැසියෙකුට කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑමකට ඔබතුමන් මුණ ගැසීම මොම සරල කාරණාවක්. දැන් ඔබතුමන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. තවදුරටත් ඔබතුමන් මුණ ගැහෙන්නට ඔබතුමන්ගේ පිහිටක් ඔබතුමන්ගෙන් පිහිටක් සරණක් පතන්න මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව ඉඩ කඩක් තියෙනවද? අනිවාර්යෙන් ඒ දේවල් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම හම් වෙන්න ඒ දේවල් කරන්න පුළුවන්. හොඳයි අපි අද බොහෝ කාරණා සාකච්ඡා කළා. අපි තාම ගෞරවයක් කොට සලකන අද ඔබතුමන්ගේ සම්බන්ධ වීම අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීතුමන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහන් ලාල් ග්‍රේරෝ මහත්මයා අද හත් වෙනි පැයට සම්බන්ධුනේ. අපි තාම විශේෂයක් කොට සලකන ඔබතුමන් සෞදෘපාණී සේවය සමගින් සජීව ලෙස මුණ ගැහෙන පළවෙනි අවස්ථාව සහ විශේෂණ ඔබතුමන් අධිකව ජනාධිපතිවරුන්ගේ මේ වැඩපිළිවෙළත් සමගින් රජයේ සහායයක් වීම පසු අපට මුණ ගැසෙන පළවෙනි සජීව රූපාණී වැඩසටහන දේශපාලනයේදී උදව් උපකාර කරපු මේ ගමන් මගට පැමිණීමේ ධෛර්යයක් වුණු යම් කිසිවෙක් අද අපි සිපත් කරනවා නම් මැතුමනි ඔව් ඇත්ත වශයෙන්ම විශේෂයෙන් රත්මලානේ ජනතාව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මට උදව් කරපු සියලු දෙනා මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා. මම ඔවුන්ට කියනවා යම් විදියකින් ඔබ හිතනවා නම් මම එක්සත් ජාතික පක්ෂය හැරදාලා ගියයි කියලා එහෙම හිතන්න එපා. මොකද මම තාම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන නමුත් මේ දූ දරුවන්ගේ අනාගත වැඩපිළිවෙල සඳහා ගරු ජනාධිපතිතුමාගේ දැක්ම අගය කරපු නිසා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් තියෙන නිසා ඔබ සියලු දෙනාගේ පක්ෂ භේදයක් නැතුව මේ රටේ සියලු දෙනාගේ දූ දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් තමයි මම මේ වැඩේට ගියේ. ඒ නිසා ඒ ගැන සතුටු වෙන්න, ඒ ගැන මට ආශිර්වාද කරන්න, ඒ වගේම මට ශක්තියක් වෙන්න කියලා නැවතත් ඉල්ලා හිටිනවා. ඔබතුමන්ගේ සම්ප්‍රාප්තිය අපේ තම ගෞරවයක් කොට සලකන සුවදරුපාණි සේවකවරු සභාපතිතුමා රොස්මන් සේනාරද මහත්මයා මේ වගේ වැඩසටහන කළමනාකාරතුමා සරත් කුමාර පෙරරා මහත්මයා සියලු දෙනාගේ ස්තුතිය ඔබතුමන්ට පුද කරමින් අගහරවදා හත්තුනි පැය හමාර කරනවා අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීකරු මහන් ලාල් ග්‍රේරෝ මහත්මයාට අපගේ ස්තුතිය. ඔබතුමන් සමුදන ගමන් හත්තුනි පැයෙන් සුබ දවසක් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.